බොහෝ සේ වපුර නමුත් ලබාගත් අස්වැන්න සුළුය. කන නමුත් තෘප්තියක් නොමලාට නැත. බොන නමුත් සෑහීමක් නැත. අඳින නමුත් උණුසුමක් නැත. සාමාන්‍ය සමයේ 25 වන සතිය සැප්තැම්බර් 23 බ්‍රහස්පතින්දා මෙනෙහි කිරීම. මගේ ප්‍රමාණතේනි අද අපි මෙනෙහි කරන්නේ එස්තර්ගේ කියවීමම කියවීමම ගොඩනැගෙන තැන. අපි දැක්කා උත්තර රාජ්‍ය දක්ෂිණ රාජ්‍ය දක්ෂිණ රාජ්‍යයේ බැබිලෝනියාව අල්ලගෙන ඉන්න තැන පර්ෂියාව දක්ෂිණ රාජ්‍ය යටත් කරගන්න යටත් කරන රාජ්‍යයේ පර්ෂියාවේ රජතුමා සයිරස් දක්ෂිණ රාජ්‍යයට ජුදා ජාතිකයන්ට නිදහස දෙනවා නැවත දේරුසලම් මාලිගාව හදන්න දෙවියන් අස්පත් කරනවා එතන මේ මාලිගාව හදන්න යන තැනදී සෙරුබාබෙල් කියන නායකයෙක් එක්ක පිරිසක් යනවා ඌ අන්‍ය ජාතිකයේ ඊට පස්සේ එස්රත් එක්ක ඊළඟ පිරිස යනවා එතකොට මේ පිරිස දේව මාලිගාව හදන්න ඉඩ දෙන්නේ නැහැ මොකද සෙරුබාබෙල් කියන්නේ අන්‍ය ජාතිකයෙක් නිසා මිනිස්සු එකට ඉඩ දුන්නේ නැහැ මගේ ප්‍රමාදේ તો ඒ ඉඩ දෙන්නේ නැති තැන දෙවියන් වහන්සේ අරට අනතුරු අඟවනවා එයාලගේ ජීවිතේ පුස් වෙච්ච විදිය පොත්තක් විතරක් ඇතුලේ සාරයක් බරක් ගැඹුරක් පිරිච්චකමක් නැතිකම. එතන යාල ගුණාන් දේවල් කරාට යාලගේ ජීවිතේ තේරුමක් නැති වෙලා. ගුණාන් දේවල් ලබාගත්තට යාලගේ ජීවිතේ පිරිච්චකමක් නැති වෙලා. මේක ඔබ මගේ ජීවිතේ කලමන්නට වන දෙයක්. කෙසොමිනාස කියන්නේ බලන්න. දිවසිවර හග්ගායි මගින් ෂෙල් තියල්ගේ පුත් ජුදාහි ආණ්ඩුකාර සෙරුබාබෙල් වෙතට ජෙෂුෂාදා කේගේ පුත් උත්තම පූජක ජොෂුවා වෙතටත් එවූ පණිවිඩය මෙහි වේ. දේව මාලිගාව නැවත ගොඩනැගීමට නිසි කාලය පැමිණ නැතයි මේසනක කියති සියලු බලති සමිඳුන් වහන්සේ වදාරසේ. එවිට මේ පණිවිඩය දිවසේවර හග්ගායි මගෙන් උන්වහන්සේ ප්‍රකාශ කරසේක. දිවසේවරයා කතා කරන්නේ එයාලගේ ජීවිතේ අභියෝගයක් එක්ක. ඔබ හිතනවා තාම දේව මාලිගාව හදන්න ඕනේ නැහැ කියලා. මගේ ජනෙමි මාගේ මාදේව මාලිකාව නටුඹුන් වී තිබියදී නුඹලා මනහර මන්දීරවල ජීවත් වීම සුදුසුද දැන් ඉතින් සර්වපරාක්‍රම සම්විධාන වාසයේ මෙසේ වදානසේක අප්‍රමන්තෙනි ඔබගේ ජීවිතයේ දෙවියන් වහන්සේට ඔබ දෙන තැන ඒක ගැන හිතලා බලන්න ඔබගේ ජීවිතයේ උන්වහන්සේට ඔබ ඔබගේ දේවල් ඔක්කොම කරලා උන්වහන්සේට දෙන දේ රොඩ්ඩක් වෙලා තැන හපල හපල විසිකරන හපයක් වෙලා උනාසිර දෙන තැන උනාසික ඔබගේ දවසේ වෙලා උනාසිර දෙන්නේ කොහොමද ස්වාමිනාසේ අද ඔබට අනතුරු අඟනවා වගේ මාතේ යකා බලාගෙන ඉන්නේ මේ තැන ඔබගේ ජීවිතෙන් ගන්න සියුම් කපටි විදියට ඒක අපි දකින්නේ ස්වාමික ජුවන්තුමාව මරණ විදිය හෙරොද්ද ඒක එකපාරුන්නේ හෙරොද්ද හෙරොද්ද ස්වාමිනාසේගේ වචනේ ඇහුනේ ස්වාමික ජුවන්තුමා හරහා එතකොට හෙරොද් හෙරෝදියාස විවාහ කරගත්ත පිලිප් හෙරෝදෙන් හෙරොද්ගේ මල්ලිගේ බිරිඳ පිලිප්ව කාම මිත්‍යාචාරාත්මක විදියට විවාහ කරගත්තා. ස්වාමීන් වහන්සේගේ පණිවිඩය හෙරොද් තෙන් ස්ථාවිචුවා මරා. හෙරෝදියාස එක හෙරෝදියාස යක්ෂයා හෙරෝදියාස පාවිච්චි කරන ස්ථාවිචුවාගේ හඬ මරන්න. දෙවනාසේ හෙරොද් කතා කරේ තෙන්. එක පාර වෙන්නේ නැහැ. හෙරෝදියාස්ගේ වචනය අහලා ස්වාමික ජෝම්තුමාව හිරගත කරනවා පියවරෙන් පියවර වෙන්න එක හිරගත කරයින් පස්සේ හෙරෝදියාස්ගේ දුව ස්වාමික හෙරෝද්ගේ විපන්දින සාදේදී රංගනක් වෙලා මනදොල පිනවලා ගන්න පුළුවන් මෝඩම තීරණය ගන්නවා රටෙන් භාගයක් වුණක් දෙන්න කියන දන්නේ ඉල්ලන්නේ ස්වාමික ජෝම්තුමාගේ හිස සම්බන්ධතාවය කපලා දානවා සම්බන්ධතාවය කපලා දානවා මගේ ප්‍රමාණතිනේ උතන්ටයි අකයන්නේ ඊට පස්සේ බලන හිරොද්ගේ ජීවිතය මේ සම්බන්ධතාවයේ කැඩුනයින් පස්සේ අර ශාวก ජෝන්තුමාගේ හිස තමයි ගසා දාන්නේ ඒ හිස තමයි වෙන් කරන්නේ හැබැයි වෙන් කරන්නේ වෙන් වෙන්නේ ස්වාමින් වහන්සේගෙන් හිරොද්ව ශාวก ජෝන්තුමාවෙන් ඕනේ උන්වහන්සේ හිස ඔබම ආවේ අර හිරොද්ව වෙන් වෙන අතර එතනින් වෙන්ුණයින් පස්සේ අර බෙල්ල කැපිච්ච කුකුලෙක් වගේ හතර වටේ දඟලනවා තේරුමක් නැහැ. හෙරොද්ගේ ජීවිතේ පරණ්ඩලක් වෙනවා. පුස්සක් වෙනවා. තේරුමක් නැති වෙනවා. හෙරොද් එකයි කියන්නේ එතන යුව රජ හෙරොද් උන්වහන්සේ කළ සියල්ල අසා
අතිශයින් ව්‍යුහ විය පටල වෙනවා ඒ කියන්නේ ඒක පිස්සු වටනවා විරු වටනවා වියවුල් වෙනවා ජේසුගේ කතා හදයි එසේ වූ ජොහන් මලවුන් කෙරෙන් උත්තාන වී කියා සමහරුන් එලියා පාලව කියත් අන් සමහරුන් පෙරසිරි දිවස් වරංගින් කෙනෙක් කියත් කෙනෙක් උත්තාන වී කියත් කී බැවිනි එක එක කෙනා එක එක කතා අහනවා කියනවා සාවක ජොහන් මැරුවයි කියලා හෙරොත් නිවනක් නැහැ මගේ ප්‍රමාදී නිදහසක් නැහැ පට්ට ලැබිලා අවුල් ලුව කඩාගෙන කල්පනා කරනවා එවිට හෙරොත් මම ජොහන් ගේ හිස සිඳ දැනෙනි එහෙත් මට සැලවිය ඇති මේ බඳු දෙය කරන මේ තැනත්තා කවරින්ද ඇසිය උන්වහන්සේ දැකීමට ඔහු උන්වහන්සේ දැකීමට වෑයම් කළේ මම මැරුවා සාවක ජොහන් තුමා එක 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 පාපීනාවක් පීනාවක් මම මැරුවා මට මොකද ලැබුණේ ඒ කියන්නේ එතන මේ මරණයත් එක්ක හෙරොත්ගේ ජීවිතේ පටලැවෙනවා අර්ථයක් නැති වෙනවා සොමනසික කියන්නේ අද හග්ගයි පණවිඩයේදී කියනවා මගේ ජනෙනි නබලගේ ජීවිත පිළිවෙත ගැන සිතා බලන්න ත්‍රෝබ අසාර්ථකත්වයේදී ඔබගේ ජීවිතේ අසහ බලන්න මොකද පිළිවෙත නබලා බොහෝසේ වපුරනම ලබාගත් අස්වැන්න සුළුය කන නම් තෘප්තියක් නබලාට නැත බොන නම් සෑහීමක් අnder namuth unusumak natha mudal hamba karanna e hamba karanne hill athi pasumbiyekata damannata hamba kala dana persake hila yokkom wadena samana dubath yam mahansi vela dewal karma intulu karana habai karaganna deyak naha chise kisima paul jeevitha pratruptiyak naha kisima santoshayak naha jeevithe ehema tanaka thiyenne aye ඔබගේ මාලිගාව හදාගෙන දේව මාලිගාව හදන්නේ නැතුව දෙවන් වාසගේ තන ඔබගේ ජීවිතය දෙන්නේ නැතුව මගේ ප්‍රමාතින ඔබ මොනතරම් ස්වාමීන් වහන්සේට හොඳම සහ ප්‍රථම සහ හොඳම වෙලාව දෙන්නේ නැතුව ස්වාමීන් වහන්සේට හොඳම දේ ජීවිතේ දෙන්න නැතුව හොඳම තැන දෙන්න නැතුව ඔබ මොනව කරත් වැඩක් නැහැ ඒ මොනව කරත් තේරුමක් ඔබට හිටින්නේ නැහැ ස්වාමීන් වහන්සේ ඔබට අනතුරු අඟවන්නේ නිසායි අනතුරු අඟවනවා ඔබ උපයන දේ ඔබ හම්බ කරගන්න දේ ඔබ භුක්ති විඳින දේ කිසි තැනක තෘප්තියක් නැහැ. ඔබ උනාසය හන හිතා බලන්න මගේ મંદિરේ කොහෙද? ඔබගේ ශරීරයේ උනාසගේ મંદિરේ ශුද්ධාත්මගේ મંદિરේ මේ ජීවිතය තුළ උනාසයට දීලා තියෙන මොන තැනද? නැස කියනවා. සරුපරාක්‍රම සම්විධානයේ මෙසේ වදාමසේක. ඔබලාගේ ජීවිත පිළිවෙත බල සිතා බලන්න. කඳුකරයට ගොස් ලීගෙන උත් මා ප්‍රසන්න වන පිණිසද මට නිසි නමස්කාරය ලැබෙන පිණිසද දේව මාලිගාව නැවත කොට ගන්න කඳු කරේට ගිහිල්ලා ලිගෙන්න කඳු මුදුන සමිදු නබිමෝ සමනාසේව හමුවනේ කඳු මුදුනේ මොසස් එලියා ජේසු කඳු මුදුනේ හමුවනේ යඥාවේ ගැඹුරේ ස්වාමිනාසේ කඳු මුදුනේ හමු වෙලා ස්වාමිනාසේ ලී කියද්දි කුරුසේ ලී කඩක් කුරුසේ බලය අයිති කරගන්න ඔබගේ ජීවිතය ගොඩනගා ගන්න ආරාධනා කරනවා ජීවිතේ ස්වාමීන් වහන්සේගේ තැන ගොඩනගා ගන්නට ස්වාමීන් වහන්සේ ඔබ ජීවිතේ දෙන තැන ගොඩනගා ගන්නට ආරාධනා කරනවා උන්වහන්සේ ජීවිතේ මුල්ම තැන දෙන්න නැවත ඒ ගැඹුරු යාඥාවේ ස්වාමීන් වහන්සේට අයිති තැන දෙන්න නැස් කියනවා තෘප්තියක් නොදෙන දෙයට වෙහසවන්නේ මන් ආහාරක් නොවන දෙයට මුදල් වැය කරන්නේ මන් මාගේ වචනය අසා පිළිපැද හොඳම ආහාරය වළඳා තෘප්තිමත් වන්න පුරවන්න පුළුවන් උනාසිර විතරයි යකාගේන ගල් පාන් කරගෙන එක කරන්න බෑ සම් ජේසු කියන්නේ එකයි ස්වාමීන් වහන්සේගේ මුවින් නික්මන සෑම වචනයකින්ම මම ජීවත් වෙන්නේ මිනිසා කෑමෙන් පමණක් ජීවත් වෙන්නේ නැහැ එනිසා කෑමට පුරවන්න බැරි දෙයක් තිබහාට වතුරට සංසිඳවන්න බැරි දෙයක් ඇඳුමකට වහන්නට බැරි දෙයක් උණුසුම් කරන්න බැරි දෙයක් ස්වාමීන් වහන්සේගේ ආදරය තුළ ඔබට ලැබෙනවා. එනිසා ඒ ආදරය වෙන එතනයි ඔබ පිළින්නේ. සදාතනික තෘප්තිය ඇතරයි තියෙන්නේ. ඒ තෘප්තිය අයිති කරගන්න. උන්වහන්සේගේ මధుර සන්තනන්නට ජීවිතේ හොඳම තැන සහ මුල්ම තැන ප්‍රථම තැන උන්වහන්සේ දෙන්න. ආමෙන්. ජෙස්පී